කොරියන් ඩ්‍රාමාස් වලට කොරියන් තරු වලට ආදරය කරන ඔයාලා හැමෝම තරු නිවුස් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අංක 1 ඉන්නේ කිම් වූ බින්. 2017 වර්ෂයේදී කිම් වූ බින් බෙල්ලහා හිස ආශ්‍රිතව පවතින පිළිකා තත්වයකින් පෙළුණා. ඉතින් ඔහු රංගන ජීවිතයෙන් අවුරුදු 3කට ආසන්න කාලයක් ප්‍රතිකාර සඳහා කාලය වෙන් කරලා තියෙනවා. ප්‍රතිකාරවලින් පසුව සම්පූර්ණයෙන්ම සුවඳටපත් වෙලා 2020 මාර්තු මාසයේ සිට ඔහුගේ අලුත්ම ෆිල්ම් එක වෙන ඒලියන් ෆිල්ම් එක සමග එකතු වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ රූපගත කිරීම 2020 මාර්තු මාසයේදී ආරම්භ වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 2 ගෝහයි සන් 2017 වර්ෂයේදී විකාශය වුණ You Are Too Much ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතය තමයි ගෝ හයිසන් නිරූපණය කරේ. මේ ඩ්‍රාමා එකේ රූගත කිරීම සිදු කරන අවස්ථාවේදී ගෝ හයිසන්ට ඇති වූ බරපතල ඇලර්ජික් තත්ත්වයක් හේතුවෙන් ඇය ප්‍රොඩක්ෂන් එකේදීම රෝහල්ගත කරලා තියෙනවා. ඩ්‍රාමා එකේ මැදදී ඇය ඩ්‍රාමා එකෙන් ඉවත් වෙනවා මේ හේතුව නිසාම. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තමයි මේට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. තුන්වෙනි ස්ථානය කිම් ජං හියුන් 2018 වර්ෂයේදී විකාශය වුණ ටයිම්ස් ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතය කිම් ජං හියුන් විසින් නිරූපණය කරලා තියෙනවා. නමුත් ඔහුට ඒ අවසන් කිරීමට අවස්ථාව ලැබිලා නැහැ. මොකද ඔහුට ඇති වූ ආහාර ගැනීමේ හා නිින්ද නොයාමේ රෝගී තත්ත්වයක් නිසා ටික කාලයකින් පසුව ඔහු නැවතත් රංගන කටයුතු වල යෙදීම ආරම්භ කරලා තියෙනවා. ඒ ක්‍රෑෂ් ලෑන්ඩින් නොයි ඔන් යූ කියන ඩ්‍රාමා එකේ. 4. ජම් ඉන් වූ 2016 වර්ෂයේදී මස්තිෂ්කය ආශ්‍රිත රෝගී තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලබාගත් ඔහු ඉන්පසු ඩිප්‍රෙෂන් රෝගී තත්ත්වයට භාජනය වෙලා තියෙනවා. ඔහුගේ මානසික තත්ත්වය හේතුවෙන් මාස කිහිපයකට තම නිවෙස් පවා අතහැර ගොස් තිබෙනවා. මේ වන විට ඔහු සම්පූර්ණයෙන්ම සුවහතට පත් වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.